ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමින අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රට තුල යලිත් කොවිඩ් අවධානම ඉහළට දිවයිනේ ප්‍රදේශ රැසකින් රෝගීන් හමු වෙයි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ආශ්‍රිතවත් කොවිඩ් පොකුරු පවතින තත්ත්වය අවධානම් සංචරණ සීමා පැනවීමට සිදු වෙයි අවධානෙන් කටයුතු කරන්න සෞඛ්‍යංශය ඉල්ලයි පවතින තත්ත්වය හමුවේ මැයි දින රැලි නොපැවැත්වීමට තීරණයක් ඉන්දියාවේ දෛනික කොවිඩ් මරණ ඉහළට ගත වූ පැය 24 තුල මරණ 1761ක් ආසාදිතින් 259000කට අධිකයි රාහුල් ගාන්ධිටත් කොරෝනා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාපනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම යලිත් හෙට දින දක්වා කල්යයි අන්තර්ජාලයේ අසත්‍ය ප්‍රකාශයන්ගෙන් ආරක්ෂා වීමට නීති සැකසීමට කැබිනට අනුමැතිය ශ්‍රී ලංකාව ආයෝජනයේ සඳහා ගමනාන්තයක් කරගන්න ජනපති විදේශ රටවලින් ඉල්ලයි පාස්කු ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද මත්පැන් බෝතල් ස්ටිකර් මගඩියක් පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී තොරතුරු හෙළිවෙයි प्रथम अवधानय देशीय पुवत्त कोलंब वराय नगर आर्थिक कमीशन सभा पनात्केटुम पद अभियोगेट लाक्कर्मीन गोनुकर्तेबेन पेत्सांपिरी पद वेडिदुर विभागे हेट दिन दक्वा काल तेबीमट पांचपुद्गल श्रेष्ठाधिकरण विनिसुर मडुल्ल अद नियोग कला අදාළ පෙත්සම් අද දෙවන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය බෝනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන මුරුදු ප්‍රනාන්දු සහ ජනප්‍රිය සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණා. මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලි පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කෙරෙන කොමිසම මහජනතාවට වග නොකියන තත්වයකට පත්කොට තිබීම බරපතල ගැටලුවක් බව සඳහන් කළා. වරාය නගරයේ සතු භූමියේ අයිතිය මෙම පනත් කෙටුම්පත හරහා ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරෙන අතර එම භූමිය බදු දීම විකිණීම පැවරීම ආදී කටයුතු සිදු කිරීමේ අතුරුමතික බලපෑමක්ද ඊට පැවරී තිබෙනවා. කොමිසමේ මෙවැනි කටයුතු පාර්ලිමේන්තුවට පවා අධීක්ෂණය කළ නොහැකි තත්වයක් මෙම පනත් කෙටුම්පත හරහා උද්ගත වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ මොහොමඩ් මහතා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි අවධාරණය කළා. නීතිඥවරුන්ට දිවයිනේ උනම ප්‍රදේශයක නිදහසේ සිය වෘත්තීය නිරත වීමට අවකාශ පැවතියද වරාය නගර කලාපය තුළ නීතිඥ වෘත්තීය නිරත වීම මේදී සීමා කිරීම වලට මුහුණ දීමට සිදු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුලින් අනුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් චෝදනා කළා. තවත් පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කොළඹ වරාය නගරයේ ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇති කරගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ ඇති කරගත් සංශෝධිත ගිවිසුමේත් එම නගර පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බව පැවසුවා. කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදේශ ලබා දී තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පළාත් සභා විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාව වලට යොමු කර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යයි චෝදනා කළා. මෙම පනත් කෙටුම්පත තුලින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන ඇති තීරණය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවටද ඔහු චෝදනා කර සිටියා. මේ තුලින් ජාතික ආරක්ෂාව පවා දැඩි අනතුරකට ලක්වන බවද ඔහු පෙන්වා දුන්නා. මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය තුල සිටින්නන්ට රටේ වෙනත් ජනතාවට හිමි නොවන සුවිශේෂී වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුල නීතිය මෙලෙස දෙආකාරයෙන් ක්‍රියාත්මක කරන්නේ කෙසේදයි ප්‍රශ්න කර සිටියා. මෙම පනත් කෙටුම්පත තුල අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යයි චෝදනා කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා මෙම වරාය නගර කලාපයේ ඇරඹෙන ව්‍යාපාර තුලින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බවද සඳහන් කර සිටියා. වරාය නගර කලාපය තුල ශ්‍රී ලාංකික මුදල් භාවිතා කිරීමට අනුමැතියක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය අනුමත කළ හැකි ක්‍රියාවක් දැයි ප්‍රශ්න කළා. මෙම පනත් කිටුම්පත තුලින් වෙනම ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය සියලු රක්ෂණ වරාය නගර කලාපයේ වෙත ලබා දීමට ක්‍රියා කර ඇති අතර රටේ පවතින මූල්‍ය නීති මෙම නගර කලාපය තුල ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කලාපය මුදල් විසුද්ධිකරණ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයිද අනතුරු හඟවා සිටියා. මේ සම්බන්ධයෙන් තවත් පෙත්සමක් ඉදිරිපත් කළ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම පනත්
පනත් කෙටුම් පත සම්මතව හොත් ඒ හරහා නීති විරෝධී ක්‍රියා රාශියක් සිදු වීමට ඉඩ කඩ විවරවන බව සඳහන් කළා. නාගානන්ද කුරුතුවක්ක මහතා කරුණ ඉදිරිපත් කළ අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම පනත් කෙටුම් පතට අදාළව පමණක් කරුණු දක්වන ලෙස කුරුතුවක්ක මහතාට කිහිප වතාවක්ම අවවාද කිරීම කැපී පෙනෙන සිද්ධියක් බවටද පත් වුණා. අද දින පෙත් සම්කාර පාර්ශවයේ නීතිජවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරුණු අතර අතරමැදි පෙත් සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට දින ආරම්භ වීමට නියමිතයි. කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත් සම් සංඛ්‍යාව 19ක්. එමෙන්ම අදාළ පෙත් සම් වලට මැදිහත් වී කරුණු දැක්වීම අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13ක් ද ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය අභිභව ක්‍රියාත්මක වෙන වෙනම පරිපාලන කලාපයක් බිහි කිරීමේ අරමුණ ඇතුව මේ පනත ගෙනල්ලා තියෙන පාර්ලිමේන්තුවට විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවුරුදු 30 තිස්සේ යුද්ධ කරලා ඉවරලා උන් බලාපොරොත්තු වෙන ඊළම රාජ්‍යයක් හදන්නට නමුත් දැන් චීනය තමන්ගේ මුදල් ගිනි පොලියට ලංකා රාජ්‍යයට ලබා දීලා ඒ වගේම විපක්ෂයට ඡන්ද කිරීම සඳහා චීනය මුදල් දීලා විපක්ෂය එක පැත්තකින් නියඩ කරලා අනිත් පැත්තෙන් ආණ්ඩුව ගිනි පොලියට මුදල් අරගෙන ඒකට යටවීම තුල මේ චීනයට ගියුසුන් ගතව පෝට් සිටිය ලබා දීම සිදු කරන්නේ මේක රටේ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් වෙනවා වගේම ඒ වගේම ජාතික ආර්ථිකයට තත් පහකව ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියක් බඩපත් වෙනවා මේකේ උපයන මුදල් සියල්ලම චීනයට ගෙන යන්නට තියෙන්නේ ඒ වගේම මේක සඳහා වෙනම බලපත්‍රයක් ගන්න ඕන මේ කලාපය තුල වැඩ කටයුතු කරන්නට මේ තුල මත්ද්‍රව්‍ය අනිපැත්තෙන් කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතිය අනිත් පැත්තෙන් රටේ පාලකයන් හොරෙන් හම්බ කරන ලද කළු සල්ලි සියල්ලම ගෙනල්ල ඉවරලා මෙතන ක්‍රියාත්මක කරවන්න සුදු කර ගැනීමට පුළුවන් තරම් බවට පත් කර ගැනීම කැසිනෝ සහ සූදුව ගණිකා ව්‍යාපාරයේ මෙන්න මේ සියල්ලෙන් සංකල්පණය වූ තැනක් විදිහට මේ පෝට් සිටි ව්‍යාපෘතිය චීනයට ලබා දුන්නොත් එම සිද්ධ වෙනවා. කොළඹ වරාය නගර කෙටුම්පත සම්බන්ධයෙන් පූජ්‍යපක්ෂීය විද්වතුන් මෙන්ම දේශපාලකයන්ද මෙලෙස අදහස් පළ කළා. මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ එක රටක එක නීතියක් ස්ථාපිත කරන්න කියලා තමයි රටේ බලය ගන්න. අද ඒ 69 ලක්ෂයට පහින් ගහලා මොකද කරන්නේ මේගොල්ලෝ? මේගොල්ලන් කරන්නේ එක රටක නීති දෙකක් අද ස්ථාපිත කරන්න යනවා. වුන් දැනගෙන හිටියා මේක ආරම්භ කිරීම තුලින් සහ මේක ක්‍රියාත්මක කිරීම තුලින් තමයි රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ලංකාවට තියෙන හොඳම අවස්ථාවක් කියන එක. ඒ අවස්ථාව මගහැරීම සඳහා බොහෝ දෙනෙක් විවිධ විවේචන කරා. සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල තියෙනවා විශේෂයෙන්ම මෙම ආර්ථික මධ්‍යස්ථානයට මූල්‍ය නගරයේ පිහිටුම සඳහා අවශ්‍ය අනපනත් සම්මත කිරීම සඳහා කෙටුම් පතක් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා ඒකට ආවේණික වෙච්ච බදු ක්‍රම ඒකට ආවේණික පරිපාලන රාමුවක් ඒකට ආවෙච්ච නීති රාමුවක් සකස් කිරීම සඳහා කටයුතු කරනවා කියන කේතුමල්ලගේ ප්‍රතිපත්තිය තුල තියෙනවා. විරුද්ධ වැඩක් තමයි මේ කරන්න යන්නේ. නීතියෙන් නීති විරෝධී කියලා හඳුන්වපු දෙයක් නීතියෙන්ම අවසර ලබා දීමක් සිද්ධ කරන්නයි මේ උත්සාහ කරන්නේ. ඒ නීති විරෝධී වැඩේට නීත්‍යානුකූලවම අවසර දෙන්නයි මේ උත්සාහ කරන්නේ. හැබැයි මේ ආණ්ඩුව ඒ පිළිබඳව කිසිම තැකීමක් සිද්ධ කරන්නේ. පේන්න තියෙන්නේ මේ රටේ සංවර්ධිත රටක් බවට පත් කරන්න නිශ්චිත වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ කියන එක තමයි. පෝට් සිටියකට අදාළ පනත් කෙටුම් පත පිළිබඳව අපි බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. පෝට් සිටිය සඳහා යෝජනා කළ තිබෙන ආකෘතිය නිවැරදි ආකෘතියක් කියන ස්ථාවරය කිසිම ලෙසකින්වත් අපේ රටේ අයිතියෙන් ගිලිහෙන්නේ නැහැ. ඒකේ ඒ මණ්ඩලයට පත් කරන සියලු දෙනා පත් කරන්නේ රටේ ජනාධිපතිවරයා විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඔය පෝට් සිටිය සම්බන්ධයෙන් කියන කතාව නම් පට්ටපල් බොරු. වෙන දේවල් සම්බන්ධයෙන් කියන කතාවල ඇත්තක් තියෙන්න පුළුවන්. පෝට් සිටිය ගැන කියන කතාව නම් පට්ටපල් බොරු. ඒක එතුමා කියලා තිබ්බ මේක වෙනම රාජ්‍යයක් වෙනවා කියලා එහෙම කිසිම වෙන්න ඉඩක් නැහැ. පෝට් සිටිය සම්බන්ධයෙන් කියන කතාව අපි පිළිගන්නේ ලංකාවේ පෝට් සිටි ව්‍යාපෘතිය චීන කොලනියක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරන්න උත්සාහ කරනවා කියන කාරණය හරිම පැහැදිලි. රටක් ඇතුලේ තව කඩදායකට වීසා දීමේ අයිතිය තියෙනවා කියලා කියන්නේ දැන් රටක් ඇතුලේ තව රටක් කියන එක තමයි. සෞදිලයිසේෂන් සෞදිකරණය සිදුවීම සිද්ධ කරන්න පටන් ගත්තේ 2005. එතනදී ඒ රජය තමන්ගේ රටේ මුදල් ආරක්ෂා කරගත යුතු නිසා නියෝන් කියන විශේෂිත ප්‍රාන්තයක් හදනවා. ඒ ආර්ථික සැලැස්ම හොරකම් කරනවා චීන රාජ්‍යය. අන්න ඒ ආර්ථික සැලැස්ම තමයි ලංකාවේ චීන කොලනියක් විදිහට අද අපි පෝට් සිටිය කියන නිර්මාණය කරමින් නිර්මාණය වෙමින් යන්නේ. මේක හොඳ ව්‍යාපෘතියක්. මේක මේ යුද්ධෙන් පස්සේ ලංකාවේ සංවර්ධනය සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු ඇතුළු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පටන් ගත්ත ව්‍යාපෘතියක්. මේක අනිවාර්යයෙන්ම ලංකාවට ප්‍රතිලාභ ලැබෙන
හෙරොයින් කිලෝ 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දිනෙකු දකුණු ඉන්දියාවේ කොචින් හිදී ඉන්දිය මද්‍රව්‍ය විනාශක කාර්යංශයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියා ආරක්ෂක අංශ පවසන්නේ ධීවරයින් ලෙස පෙනී සිටමින් ශ්‍රී ලාංකිකයින් රැසක් සිය යාත්‍රා භාවිත කරමින් ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවයි. ශ්‍රී ලාංකිකයින්ද සම්බන්ධ කරගනිමින් මේවන විට ඉන්දියන් සාගර කලාපය තුළ සිදුවන මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. මහා පරිමාණයෙන් සිදුවන මෙම මද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ඉන්දියා වෙරළ ආරක්ෂක අංශ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුම් දියත් කරමින් ඇති පසුබිමක් තුළ ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මෙරට ධීවරින් 5 දෙනෙකු ඉන්දියාවේ කොචින්හිදී එරට මද්‍රව්‍ය පාලක කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියා නාවික හමුදාව සිදු කළ විශේෂ වැටලීමකදී කොචින් වරායට ආසන්න ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකිකින් රැගත් මෙම යාත්‍රාව නිරීක්ෂණයට ලක් කර ඇති බවයි. දූ ශශිරා නැමැති අදාළ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ මසුන් මැරීම සඳහා යොදා ගන්නා අයිස් අතර ඉතා සූක්ෂම ලෙස හෙරොයින් ගබඩා කර තිබී ඇති බවට ඉන්දියා ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා. අදාළ ශ්‍රී ලාංකික යාත්‍රාව පිළිබඳව සැකසීදී ගැඹුරු මුහුදේදී එය පරීක්ෂාවට ලක් කළද ප්‍රථමයෙන් මෙම මද්‍රව්‍ය තොගය හමු වී නොමැති අතර පසුව ඉන්දියා නාවික හමුදාව මෙම ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව කොචින් වරායට රැගෙන විත් පරීක්ෂා කර තිබෙනවා. එෙහිදී සූක්ෂම ලෙස අයිස් අතර සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 340ක් සොයා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වුණා. මෙම හෙරොයින් තොගය ඉරාන යාත්‍රාවකින් ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකික යාත්‍රාවට ලබා දී ඇති බවටයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ. මෙම හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 340 ඉක්මවනවා. දූ ශශිලා නැමැති ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකින් පිරිස 58 හැවිරිදි විමලසිරි 55 හැවිරිදි ධර්මදාස 49 හැවිරිදි අජිත් සහ 48 හැවිරිදි ආරියරත්න ලෙස හඳුනාගෙන ඇති බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණා. අදාළ මද්‍රව්‍ය අසුරණවල මද්‍රව්‍ය ජාවාරම් කරුවන් එවයි ප්‍රමිතිය හැඳින්වීම සඳහා කිං 2021 ලෙස නම් කර තිබූ බවද ඉන්දියා ආරක්ෂක අංශ පවසනවා. මෙම පිරිස රඳවා තබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරන බවයි ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. මෑත කාලිනව කේරළ වෙරළ තීරයෙන් සුවගත් විශාලතම මද්‍රව්‍ය තොගය මේ බවටයි සැලකෙන්නේ. පසුගිය මාර්තු මාස 30වනදාද කේරළයේ විලින්ජම් වෙරළ තීරයට ඔබෙන්නූ මුහුදේදී කිලෝග්‍රෑම් 300ක හෙරොයින් තොගයක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී AK-47 වර්ගයේ ගිනි අවි පහක් සහ උණ්ඩ දහසක්ද සොයාගත් අතර ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වුණා. එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදීද හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් තමිල්නාඩුවේදී ඉන්දියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. රට තුල පවතින COVID-19 වසංගතය හමුවේ එළඹෙන මේ දිනේ වෙනුවෙන් කිසිදු වැඩසටහනක් සංවිධානය නොකිරීමට COVID මර්ධනීකකයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අද පක්ෂ නියෝජිතයින් සමග පැවති රැස්වීමකදී මේ අතර මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳසැල් දෙකකින් COVID ආසාදිතයින් 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පැවති උත්සව සමයේදී නිරෝධායන ක්‍රම අනුගමනය නොකරමින් මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු සිදු කළ අයුරු අප පසුගිය දිනවල වාර්තා කළා. සෞඛ්‍ය අංශ කෙතරම් උපදෙස් ලබා දුන්නද ජනතාව ඒවා අනුගමනය නොකරමින් මෙලෙස කටයුතු කිරීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශය ආශ්‍රිත වෙළඳසැල් දෙකකින් කොවිඩ් රෝගීන් 20කට අධික සංඛ්‍යාවක් තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ වෙළඳසැල් දෙක වසාදමා ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. එසේම මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුරුන් පිටසක්ත COVID-19 වෛරස් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් COVID රෝගීන් 31 දෙනෙකු තහවුරු වී ඇති අතර සිදු කළ අහඹ පරීක්ෂණ 130ක් අතුරින් මෙලෙස ආසාදිතින් හඳුනාගත් බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. දැනට සංචරණ සීමා පනවා ඇති කුරුණෑගල ගණේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුත්කලින් දහසකගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. මේ අතර පැවති උත්සව සමයේදී නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකිරීම හේතුවෙන් බැංකු ආශ්‍රිතව කොවිඩ් අනුපකරු නිර්මාණය විය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුකීදා අනතුරු ඇඟවීම සිදු කළා. ඒ අනුව මෙවන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වී තිබෙනවා. කොළඹ, අනුරාධපුර, කුලියාපිටිය, නාරම්මල, මොනරාගල, කෑගල්ලේන ප්‍රදේශවලින් බැංකු ආශ්‍රිතව මෙවන විට කොවිඩ් පොකුරු නිර්මාණය වී ඇති බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ.
අපි දැක්කා සිංහල සහ හින්දු අලුත් අවුරුදු මාජන්තාව වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය කොවිඩ් 19 අවදානම තියෙන රටක්ද කියන ප්‍රශ්නේ අපිටත් තිබුණා මහජනතාවගේ හැසිරීම දිහා බැලුවාම. නමුත් මහජනතාවගේ හැසිරීමත් එක්ක අපි තව ඉදිරි සති කිහිපයේදී දැඩි අවදානමකට තල්ලු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ අවසන් සතියේ සහ මැයි මාසයේ මුල සති දෙක තුළ අපි බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුදු උත්සවයත් එක්කම අපි දක්වපු අවදානම් සාගත හැසිරීම ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒ වගේම අපි අද මේ වෙද්දී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් බලාපොරොත්තු නොවන අන්දමේ යම් යම් අනුපකරු නිර්මාණය වෙමින් රෝගීන් වාර්තා වෙනවා. කොවිඩ් අවදානම යලිත් ඉහළ ගොස් ඇති පසු බිමක ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකීය ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. ඉතාමත්ම ප්‍රවේශම්කාරී විය යුතු තත්ත්වයක්. කොවිඩ් 19 රෝගීන් යම්කිසි ප්‍රමාණයක් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්නේ යම්කිසි විදියකින් ඒ ව්‍යාප්තිය ඇති වෙන නිසා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඉතාමත්ම ප්‍රවේශම්කාරී විය යුතුයි. අපේ ගමන් බිමන් හැකි පමණින් සීමා කරන්න ඕන. අනවශ්‍ය විදියට ජනයා ඒකරාශී වෙන අවස්ථා අවම කළ යුතුයි. රෝගය ව්‍යාප්ත වීම ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනකොට අපි නොදැනුවත්වම විශාල පුකුර ඇති වෙන්න පුළුවන්. ඒ ඉතාමත්ම භයානක තත්ත්වයක්. එහෙම වුණොත් අපිට නැවත වතාවක් අපේ රට තුළ සංචරණ සීමා ඇති කිරීම, අපේ දරුවන්ගේ අධ්‍යාපනයට සීමාවල් පැනවීම, විශ්වවිද්‍යාල දැන් විවෘත කිරීමට නියමිතයි අප්‍රේල් 27 වෙනිදා. නමුත් ඒ වගේ දේවල් වල සීමාවල් නැවත සීමාවල් ඇතිවීම, සංචරණ සීමා දැඩි කිරීම අපිට කරන්න සිදු වෙනවා. ඒ නිසා ඒ වළක්වා ගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. රට තුල මෙලෙස කොවිඩ් රෝගීන් සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමග එළඹෙන මැයි මාස පළමුවනදා මෙවර මැයි දින රැලි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද රැසූ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙම එකඟතාවයට පැමිණි බවයි. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළ කළේ මෙවන් අදහසක්. අපි අපේ රටේ ආවේණික විදියකට මේක පාලනය කරමින් ඉන්නවා. හැබැයි ඒකම පාසල් ආරම්භ වෙලා තියෙනවා. ඒතර පාසල්වල ගුරුවරුන්ට වගේම දෙමව්පියන්ට විශේෂ වගකීමක් තියෙනවා. මේ ක්‍රියාවලිය ඉතාම ළඟින් බලාගෙන මේ තුන්වෙනි රැල්ලක ඇතිවීම වළක්වා ගන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ ප්‍රධාන කුළුණු තුන මහජනතාව, රජය සහ සෞඛ්‍යංශ කියන තුළුණු තුනම එකතු වුණොත් අපිට මේක පාලනය කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි ඒ විශ්වාසයෙන් කටයුතු කරමින් ඉන්නවා. හැබැයි විශ්වාසය පවතින්නේ රජයේ කැපකිරීමත්, සෞඛ්‍යංශවල මැදිහත් වීමත් වගේම ජනතාවගේ ආකල්පමය වෙනසක් තුළ නව සාමාන්‍යකරණයට අනුගත වුණොත් පමණයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 1761ක් වාර්තා වී තිබෙනවා. එසේම වාර්තා වී ඇති නව රෝගීන් සංඛ්‍යාව 259,000 ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව රට තුළ පවතින තත්ත්වයේ හැමේ ඉන්දියාවේ වයස අවුරුදු 18ට වැඩි පුද්ගලින් සඳහා කොවිඩ් මර්ධන එනත ලබා දීමටයි එරට සෞඛ්‍යංශ තීරණය කර ඇත්තේ. එරට එනත් ලබා දීම පුළුල් කිරීමේ වැඩසටහන යටතේ එම පිරිස සඳහා මැයි මාස පළමුවනදා සිට එනත්කරණය සිදු කිරීමට නියමිතයි. මේ අතර ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔහු සිය ට්විටර් ගිරිමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ මේ වන විට තමා වෛද්‍ය උපදෙස් සඳහා යොමුව ඇති බවයි. ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කරගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාවෝ සංසදයේ සමාජික රටවලින් ඉල්ලීමක් කර සිටිනවා. චීනයේ හයිනෑන්හි බාවෝ නගරයේ පැවැත්වෙන බාවෝ සමුළුව අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. Chairman, board members and secretary general of the BAVO forum, distinguished participants. මේ වසරේ ආසියාව සඳහා වූ බොආවෝ සංසදයේ ආරම්භක සම්මන්ත්‍රණයට සහභාගී වීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි. පළමුව රටවල් එක අරමුණකට ගෙන ඒම සඳහා දශක දෙකක විශිෂ්ට කාර්යයක් නිම කිරීම පිළිබඳව බොආවෝ සංසදයට මම සුබ පතමි. ශ්‍රී ලංකාව සියලුම මිත්‍ර රටවල් විශේෂයෙන්ම ආසියානු කලාපයේ අසල්වැසි රටවල් සමග සහයෝගීතාව අපේක්ෂා කරන පැහැදිලි හා නව ජවයකින් යුත් විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යයි. එම විදේශ ප්‍රතිපත්තිය සමානාත්මතාවය හා නොබැඳි කොන්දේසි මත පදනම්ව සැකසී ඇත. මෙම මූලධර්ම අපගේ සංවර්ධන ප්‍රතිපත්ති රාමුව වන සෞභාග්‍ය දැක්ම තුළ අන්තර්ගත වේ. කලාපයේ දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් සේද මාවත ප්‍රවේශය කලාපීය රාජ්‍ය සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් එක්ව පොදු කාර්යයක් සඳහා එකට වැඩ කිරීමට හැකි වී තිබෙනවා. බාවෝ සංසදයේ සමාජික රටවල රජයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආයෝජන සඳහා ගමනාන්තයක් සේ සලකන ලෙස. එලෙසම
රටවල් මගින් අප රට තුල තවත් ව්‍යාපාර ආරම්භීමට ආයෝජකීන් ධෛර්යමත් කරන ලෙසද ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අපේ ආර්ථිකයට වාසිදායක බලපෑමක් ඇති කරන අපනයන අරමුණු කරගත් කර්මාන්තවල ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා will make a beneficial contribution at this globally challenging time to countries within the region and between the region and other parts of the world thank you පාස්කු ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ ඇතුළත් සාක්ෂි සහිත කරුණු කිහිපයක් පිළිබඳව විපක්ෂයේ ප්‍රශ්න කිරීමත් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා මම මේ අවස්ථාවේදී අන්න thank you සාටකෙත් මතක් කරාර ශානි අබේසේකර කියන CID බාර හිටපු නිලධාරිතුමා තමයි ඉස්සෙල්ලම අල්ලගන්නේ IP ඇඩ්‍රස් එකක් හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච මිනිහා IP ඇඩ්‍රස් එක හරහා ගියාට පස්සේ කවුද සාකච්ඡා කරේ කියලා හවුෙන්නේ ලංකාවේ බුද්ධිංශයේ නිලධාරියෙක් මේක තනකවත් කොමිසමකවත් මේක එළියට ආවේ නැහැ පාස්කු කොමිසමේ එළියට ආපු හැබැයි වාර්තාවේ නැති උසාවියේ එතන හිටපු ලෝයර්ලා දන්න ඒ සාක්ෂිය එළියට ආවේ නැහැ නියෝජ කතා නැගතුමනි ඒ සාක්කියේ තියෙනවා ඒ නිලධාරියාව කට උත්තරයට ගෙනාවුවම හමුදාවේ බුද්ධිංශයෙන් අරගෙන මේක අපේ ප්‍රොජෙක්ට් එකක් කියලා අරන් ගියා කියන එක කොමිසමේ තියෙනවා කොමිසමේ තියෙන ඔක්කොම ගත්ත සාක්කියට කෙලියට දෙන්න කියන්නේ මේ ඔක්කොම නිලධාරි මාරු කරලා මේ මිනිස්සු තමයි CID ගේ පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරේ ඒ පරීක්ෂණ කරපු ඔක්කොම නිලධාරි මාරු කරා තව හිටියා මාතලේ සහරාන් කියලා එක්කෙනෙක් ඔය පොඩි සහරාන්ට කතා කරපු සොනික් කියලා කෝඩ් එකක් තියෙනවා අපේ ඩිජිටල් ෆොරෙන්සික් සම්බන්ධ OIC තුමාගේ සාක්කිය මම මේ කියන්නේ. දරු ප්‍රධානාගතමනි මම කතා කරනවා මාව විතරයිනේ පේන්නේ. මේ දඟලන මිනිස්සුන්ව මම මේමම ලයිව් එකක් අල්ලනවා. මේකෙන් පෙන්නනවා මෙන්න ලංකාවේ මිනිසුන්ට පාස්කු ප්‍රහාරයෙන් මිනි මරපු හොරු ටික ඇසිරෙන හැටි. පළවෙනි ඔත්තු වෙන්නේ අප්‍රේල් 4 වෙනිදා. ඒ ඔත්තු ආවට පස්සේ ආයෙත් ඔත්තුකාරය ඔත්තු දෙන්නේ 20 වෙනිදා. දැන් මේ ඔත්තු දීපු ප්‍රධාන ඔත්තුකාරය හැංගිලා දෙන්නේ. කවුද ආරක්ෂා කරේ? මේ බුද්ධිංශය පාලනය කරන්නේ ආණ්ඩුවට ඕන එක තනි මිනිහෙක් බය නැත්තම් මේ කියන්නේ වලට උත්තර දී බලලා. ගරු කතානායකතුමනි පාස්කු කොමිසමට මගේ ටෙලිෆෝන් නම්බරෝයි ඔක්කොම ආරංචිල මාව ක්වෙස්චන් කරා. පල්ලියකට යොත් පල්ලියන මිනිස්සුන් බුද්ධියෙන් කියනවා. මොන ලැජ්ජ නැති ආණ්ඩුවද්දෝයි. අරින් මන්ත්‍රීතුමා අපිට කියනවා එතුමා කියන දේ අහගෙන ඉන්න කියලා. හැබැයි එයාගේ තාත්තා කියන දේ එයා හරියට අහුවා නම් ඒ පාස්කු ප්‍රහාරය වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවට නිකන් වැලියට පාගිච්ච වගේ ආපු ගොංගතා කියනවා. මේ හරින් ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අපේ මන්ත්‍රීවරුන්ට අපහාස විදිහට කතා කරලා සත්තුන්ගේ නම් කියලා පරිසෝජන කියනවා මෙයා මේ පාස්කු දවසේ මිනිසු 300ක් මැරලා හිටිය මිනිස්සයා පාස්කු ප්‍රහාරයට වග කියනෝනේ යාපාල ආණ්ඩුවේ හිටපු ඇමතිවරු මොකද ඇමතිවරයාට කියනවා තාත්තා ත්‍රස්තවාදී ප්‍රහාරයකට එල්ල වෙනවා පුතා පල්ලියන් එපා පුතා විතරක් මේ පල්ලියන් නැත්තේ පුතාගේ ඥාති පුත්‍රයා පල්ලි අරින්නේ අපිට කතෝලික ජනතාව මැරුණු මිනිස්සු පිළිබඳ වේදනාවක් තියෙනවා තමුන්නාංශයට නෑ ඒක තමුන්නාංශේ බලමිනියා විකුණන්න පුළුවන් නම් ඒ බලමිනියත් විකුණලා ඡන්ද ගන්න තමුන්නාංශයා දන්නේ නීති අනුකූලව ගිහිල්ලා මේක අපරාධ පරීක්ෂණේ පාත් ගිහිල්ලා පැමිණිලා කරා ඒක ඊටමත් වැඩගත් මං හිතන්නේ mantri කෙනෙක්ගේ කාර්යභාරය මේ ලකුණු ගන්න ඇවිල්ලා මෙතන ගිහ කරන ප්‍රකාශ තමන්ගේ ආණ්ඩුව තියෙද්දී මෙලෝදයන් නොකරපු අය තමයි මේ කතා කරන්නේ අර්ජුන් මහින්කන්ද පොලිස් පරීක්ෂකතුමා පොලිසියට සාක්ෂි දෙමින් පැහැදිලි කරනවා සහරා ජීවතුන් අතර ඉන්න බව මුහුදේ නින්දියාවට පලා යෑම පිළිබඳව පැහැදිලිව සාක්ෂි ඉදිරිපත් කරන්න ඔහුට හැකියාව තිබෙන බවත් ඔහු කොමිසමට දැනුම් දෙනවා සරත් සීරසේකර ඇමතිවරයා කියනවා සාරා පිළිබඳ හරි තොරතුරක් නැහැ කියලා මේ බුද්ධිංශයට නායකත්වයේ දෙන යම් පුද්ගලයෙක් නීතිපතිවරයා ගාවට මේ හැමදාම මේ සාකච්ඡාව තියෙන වෙලාවටත් යනවයි කියන ආරංචිය තියෙනවා අභියෝග කරනවා මේ කතාව ගිහිල්ලා ප්‍රෙස් එකක් තියලා එළිය කියන්න කියලා නැත්තම් ගියා CID කේ පැමිණිලක් කරන්න පාර්ලිමේන්තු වරප්‍රසාද වලට හැංගිලා මඩ ගහන්න හදන්න පුළුවන් නම් අභියෝග කරන පුළුවන් නම් කියලා මේක එළිය කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා පුළුවන් නම් කරන්න එළිය කියලා ප්‍රකාශය සුරාබදු මේ ලයිසන්ස් දෙනවා වගේම මේකටත් ලයිසන් එකක් ලබා දීලා රජයේ අනුග්‍රහයෙන් පිටරට යැවීමට කන්සා වගාව ඇත්තටම නීතිගත කරන්න ඕන මේ රටේ මම මේ යෝජනාව ගේනවා ඒක කල යුත්තේ රජයේ අනුග්‍රහයෙන් එහෙනම් මේකෙන් විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි මේ රටේ ණය බේරීමට ආනයනය කරන අරක්කු හෝ ඒහා සමාන විදේශ මත්පැන් බෝතල් මත ස්ටිකරයක් කලවන්න ලංකාවේ නිෂ්පාදනය කරන බෝතල් මත ස්ටිකරයක් කලවන්න මේ අලුතෙන් එන එක ඒ වගේම තමයි ලංකාව තුළ නිෂ්පාදනය කරන විදේශ මත්පැන් වෙනුවෙන් ස්ටිකරයක් කලවන්න. මගෙන් අහන්න එපා කොහොමද මේක සභාවට ගෙනාවේ කියලා. මම මේ අවස්ථාවේ පෙන්නනෝ එහෙම ස්ටිකරයක් කලවපු බෝතලයක්.
මේක ස්ටිකර් යාලවල තියෙනවා දැන් මේ ස්ටිකරේ බා කෝඩ් එකක් තියෙන මේ බා කෝඩ් එක අපේ ෆෝන් එකකින් රීඩ් කරන්න පුළුවන් රීඩ් කරපුවාම එන මැසේජ් එක තමයි ඒ ගැන කිසිම තොරතුරක් සිස්ටම් එකේ නැහැ කියලා අපේ රටේ රජයේ මුද්‍රණාලයත් ඉදිරිපත් කරා මේකට යෝජනා හැබැයි ඒක ප්‍රතික්ෂේප වුණා මේක ගියේ ඉන්දියානු සමාගමකට ඒ ඉන්දියානු සමාගමට දෙවනි සැරේට තාපෞසරයක් ටෙන්ඩර් කරනවා 2017 යහපාලන ආණ්ඩුව කාලේ මම කියන්නේ යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච තක්කඩිකන් අදටත් දේශපාලකව අල්ලගෙන ඒ නිලධාරීන් ඒ විදිහට කරනවද නැද්ද කියලා ආණ්ඩුව හොයලා බලන්න ඕන දොර මිලියන් 500ක් චීනෙන් ඇවිල්ලා ඒක තියාගන්න එපා හදිස්සියකට ඒ ටික මේ පැලස්තර විසඳුමකට මාකට් එකේ විකුණලා දැම්මහම මෙතන පාර්ලිමේන්තුව ඇවිල්ලා එහෙමත් නැත්නම් ට්වීට් ගහලා කියනවා මෙන්න බොලේ අපේ රුපියල ශක්තිමත් වෙනවා කියලා හැබැයි ඒකෙන් වෙන්නේ මේ තියෙන මුදල් ටික ඔක්කොම කාබාසිනිය කරනවා අද මහලකොට ආර්ථිකය ගැන කතා කරනවා පාස්තු ප්‍රහාරය පිළිබඳව කතා කරනවා මහ බැංකුව වංචා කරුවන් සියලු දෙනාම අපි අල්ලනවා එදා කොයිද හිටියේ දැන් කොයිද හිටියේ කතා කරාද ඇටි කේල් කාපු රිලව් වගේ හිටියේ මේ රටේ දේශීය නිෂ්පාදකයා බිඳ වැට්ටුවා ඒ කර්මාන්ත කරුවා බිඳ වැට්ටුවා දේශීය ආර්ථිකය ශක්තිමත් කළා ඒතර රුපියල ශක්තිමත් කළා අපි මේ ආර්ථික අභියෝග අපි ජය ගන්නවායි කියන එක කියනවා රටේ මේ හොඳ දෙයක් වෙනකොට ඒ වෙලාවේ hina වුණේ නැහැ ඒගොල්ලෝ හිතුවා මේක පැටෙනකොට hina වෙන්න කියලා දැන් आयोजन अमेरिका ट्रेजरी बिल ගන්නවා කියලා කියන අපි ඇමරිකාවට ණය දෙනවා. ඒ වගේම අපි ණය ගන්න පුළුවන් අපිට වෙන රටකින්. මේ රුපියල ගැන වැරදි පුරෝකථන කරන්නට එපා. අන්තර්ජාලය හරහා පතුරවන අසත්‍ය සහ නොමගයවන සුළු ප්‍රකාශ වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය නීති පැනවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ කාර්ය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට ගෙන ආයෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතා ප්‍රකාශ කළේ. මුහුණු පොත් ඒ වගේම pages එහෙම නැත්නම් අපි සමාජ මාධ්‍ය අයිතිකරුවෙක් නැති තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක ලෝකයටම යම් කිසි විදිහේ ඉස්සරදයක් වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව නම් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා උන්ගේ නීතිමය පද්ධතිය සම්බන්ධ. මේ සම්බන්ධ රෝල් අවුට් කරගෙන යන අලුත් වැඩපිළිවෙලක් අපේ ප්‍රවීණ මාධ්‍යවේදින්ට පවා මේ තර්ජනය. මොකද හේතුව අපේ ප්‍රවීණ මාධ්‍යවේදින් මාධ්‍ය කරුවන් තාමත්ම ප්‍රබුද්ධ ලෙස තමගේ මාධ්‍ය හසුරවනකොට රටේ ජනතාව ඇදිගෙන යනවා පළක් වෙලාවට තමන්ගේ අපි කියන ෆේක් නිවුස් එකක් කියලා. එහෙම නැත්නම් සම්පූර්ණ බොරුවක්. ඒ නිසාම මේ ඉතාමත්ම සාධාරණ ලෙස ඉතාමත්ම තුලනතාවයක් එක්ක මාධ්‍ය කරන කණ්ඩායමකට විශාල පාඩුවක් ඒක. ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව පිණිසත් ඒ අයට රැකවරණේ ඒ අයට ගරුත්වයක් ලබා දීම පිණිසත් අයිතිකාරයෙක් නැතුව අපි කියන ෆේක් නිවුස් කියලා ඒ ආකාරයෙන් කරන හැට යම් කිසි විදිහේ නීතිමය තීන්දුවක් ගත යුතුයි කියන මතය ලෝකෙම මතුවලා තියෙනවා. සෞභාග්‍ය දක්ම ප්‍රතිපත්ති ප්‍රකාශන සඳහන් කරන ලද මෙරට දිස්ත්‍රික්ක වල පුරවර විශ්වවිද්‍යාල එහෙම නැත්නම් සිටි යුනිවර්සිටිස් ආරම්භ කිරීමේ කටයුත්ත වෙනුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. එෙහිදී මේ වසර තුලදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක දැනට ජාතික විශ්වවිද්‍යාල නොපවතින දිස්ත්‍රික්ක කිහිපයක මෙම පුරවර විශ්වවිද්‍යාල ආරම්භ කරන ක්‍රීම් සඳහා කටයුතු ආරම්භ කරනවා ඇති. ඉතාම සාධනීය වැඩසටහනක් මොකද වර්තමානයේදී උසස් පෙළ සමතුන්ගෙන් 20% ප්‍රමාණයක් විතරයි මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපන සඳහා සුදුසුකම් ලබන්නේ. මේ ප්‍රමාණය 2025 වන විට ආසන්න වශයෙන් දෙගුණ කිරීමේ ප්‍රයත්නයක ආණ්ඩු නිරත වෙනවා. එහි සාධනීය පියවරක් හැටියට ශ්‍රී ලංකාවේ පුරවර විශ්වවිද්‍යාල බිහි කිරීම සිදු වෙනවා. විසිවන සංශෝධනයේ හරහා කොමිෂන් සභා සතු බලතල විධායක සතුවීම තුළින් අදවන විට රටේ සෑම තීරණයක්ම එකම මාර්ගයකට යොමු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සීනි බදු වංචාව රුපියල් කෝටි 1595ක් පළවෙනි මාස 3 ඇතුළත සිදු වුණා කියන එක මුදල් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එතකොට ඒ සම්බන්ධයෙන් අලස්සා දූෂණ කොමිෂන් සභාවේ අපි දාලා තියෙන පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වෙනකොට මොනවද කරලා තියෙන්නේ කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි බාර දීලා තියෙන පැමිණිලි මේ වෙනකොට මොනවද ඒ සම්බන්ධයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අද පැහැදිලිවම කියන්න ඕනේ අලස්සා දූෂණ කොමිෂන් සභාව. අද කටයුතු කරන්න අපි දකිනවා සෑම දිනකම වර්තමාන රජයේ මැති අමිතුමල්ලාට අවුරුදු 4-5ක් එයාලට තිබුණු නඩු කටයුතු අද පැමිණිල්ල විසින් ඉල්ලාස් කරගන්න. කවුද පැමිණිල්ල? අලස්සා දූෂණ කොමිෂන් සභාව ඉල්ලාස් කර ගැනීමෙන් තුලින් තමයි දැන් මේ නිදොස් කොට නිදාස් ඉතින් අද මේ 20 වෙනි සංශෝධනය හරහා
මේ කොමිෂන් සභාවල තිබුණේ බලතල විධායකයන්ට නතු වීම තුල අද එක පැත්තකට මේ හැමදේම කටයුතු කරන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක අවාසනාවන් තත්ත්වයක්. ඒ තත්ත්වය තුල මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙනවද කියන එක අපි අහන්න ඕනේ. විශේෂයෙන් මේ වෙන විට අපි දාලා තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා එක්කෙනෙක් මේ කණ්ඩායමක් ගිහිල්ලා අපි සීනි මංචාව සම්බන්ධයෙන් අපි අල්ලාසා දූෂණ කොමිෂන් සභාව මේ පැමිණිල්ලක් දාගෙන මේ වෙනකොට ඒකට මොකක්ද උනේ කියලා අපි දැනගන්න කැමතියි. අනිද්දාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා දේශපාලන පරිගැණීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව. මේ කොමිෂන් සභාවේ වාර්තාව තුලින් මොනවද වෙන්නේ යන්නේ? අභියෝග කරනවා මේ රටේ පොදු නීතියට, මේ රටේ අධිකරණයට, මේ රටේ නීති දෙපාර්තමේන්තුවේ ස්වාධීන ක්‍රියාමාර්ගයන් වලට මේක තුලින් විශාල අභියෝගයක් ඉදිරිපත් කරන්නේ. මේ කොමිෂන් සභාව වාර්තාව තුලින් මොනවද කරන්න හදන්නේ? බරපතල දූෂණ වංචාවල් වලට චෝදනා දාපු උදවිය අධිකරණයේ හමුවේ පවර්ලා තියෙන නඩු වලින් ඒ උදවිය නිදහස් කරන්න හදනවා. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කරපු ජනාධිපති කොමිසමක නිර්දේශ තුලින් නීතිපතිවරයාට බල කරන්නට යනවා මේ දූෂණ වංචා චෝදනා ලව උදවියගේ අධිචෝදනා පත්‍රය ඉල්ලාස් කරගන්න. ඒ වගේම මේ රටේ අධිකරණ පද්ධතිය මහේස්ත්‍රාත් උසාවිය මහා අධිකරණය අභියාචනා අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය මේ දුන්නු තීන්දුව වලින් දුන දඬුවම් ඉවත් කරන්නට නිර්දේශ ඉදිරිපත් කරනවා. මේ අභියෝග කරන්නේ අපේ රටේ නීතියට, මේ අභියෝග කරන්නේ අපේ රටේ ස්වාධීන අධිකරණයට. වර්තමානයේ වන විට දේශපාලඥයා මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමට දරන උත්සාහය වැරදි ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කොට්ටියාරච්චි මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පෞගිය ආණ්ඩු සමයේදී යම් යම් වෙච්ච අඩුපාඩු නිසා අපිව ගෙදර හැරියා. ඊළඟ ආණ්ඩුවේ වෙච්ච අඩුපාඩු නිසා ඒ ආණ්ඩුව ගෙදර හැරියා. දැන් අපි ජේ.ආර්. මහත්ය කරපු දෙයම, පේමදාස මහත්ය කරපු දෙයම, රනිල් මහත්ය කරපු දෙයම, මහින්ද රාජපක්ෂ මහත්ය කරපු දෙයම, මෛත්‍රීපාල මහත්ය කරපු දෙයම කරන්න නම් ආණ්ඩු මාරු කරන්න ඕනේ නැහැ. මේ එකම කණ්ඩායම ඇවිල්ලා එකම ජවනිකාවනේ මේ රඟ දක්වන්නේ, මේක වැරදි. මම අලුත් දේශපාලඥෙක්, මෙතුමන්ල මෙතුමන්ල අපි නවක දේශපාලඥයෝ. අපි බොහොම පැහැදිලි වෙන්නේ නායක ස්වාමින් වහන්සේලා හමු වෙන්න ඕනේ, කාදිනල් උන්වහන්සේ හමු වෙන්න ඕනේ, ආගමික නායකින්ට පැහැදිලි කරන්න ඕන. මම කියන්නේ ඒක මාධ්‍ය සම්දර්ශනයක් කර ගැනීම වැරදි කියලා. හැබැයි ඒ අය ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා ඉඳගෙන නායක ස්වාමින් වහන්සේලාට මේ කරුණු පැහැදිලි කරාම ආගමික නායකයොත් ඒක යම් මට්ටමකට හිතට අරගෙන යම් ප්‍රකාශනයක් නිකුත් කරනකොට මේක නිවැරදි කරන්න අපිටත් එතනට යන්න වෙනවා. මේ දේශපාලඥයා දුවන්න හදන්නේ මාධ්‍ය හරහා, මාධ්‍ය සම්දර්ශන හරහා. ඇත්ත දේ නෙමෙයි කතා කරන්නේ. මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වීමේ වැඩපිළිවෙලක් කියන්නේ මේක සම්පූර්ණ වැරදි. අද විපක්ෂ නායකතුමා කතා කරන දේ අද ඔහුවත් දන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ට තියෙන්නේ අද මේ රටේ ජාතික ප්‍රශ්න ගැන කතා කරන්න නෙමෙයි. අද අපි දැක්කා විපක්ෂයේ ඉන්න සරත් පොන්සේකා මන්ත්‍රීවරයා පහුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙලත් හිටියා. නමුත් අද අපි දැක්කා ගිහිලා Facebook එක හරහා මාධ්‍ය සාකච්ඡා තියලා මේ අපේ වගේ නවක මන්ත්‍රීවරුන්ට දෝෂාරෝපණ එල්ල කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔවුන් තමයි විනය ගැන දන්න. ඒ අයට තියෙන ප්‍රශ්නේ ඕක. ඒ අයට මේ රටේ ජාතික ප්‍රශ්නේ, මේ රටේ තියෙන ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි අද තියෙන්නේ විසඳන්න. ශ්‍රී ලංකාව කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා පවසනවා. ඒ තමිල්නාඩු මන්ත්‍රීවරයෙකුට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සියලු පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා පවසනවා. තමිල්නාඩුවේ AIADMK පක්ෂයේ රාජ්‍යසභා මන්ත්‍රීවරයෙකු වෙත ලිපියක් යොමු කරමින් මේ බව ප්‍රකාශ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත්තේ. AIADMK පක්ෂය මෙවර තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයට නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්තානගතව තරඟ වදිනු ලබනවා. එම ලිපිය මගින් ජයශංකර් මහතා පෙන්වා දී තිබෙන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව ඉන්දීය ස්ථාවරය ප්‍රකාශ කළ බවයි. එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාව දරන ස්ථාවරත්වයට තම රටද සහාය පළ කරන බව එහි සඳහන්. කිසිවිට ශ්‍රී ලංකා රජය දමිළ ජනතාවගේ ආරක්ෂාව හා අවශ්‍යතා මුළුමනින්ම සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ජයශංකර් මහතා යුක්තිය සමානාත්මතාවය සාමය සහ අභිවෘද්ධිය සුරකමින් දමිළ ජනතාවගේ අභිලාෂ ක්‍රියාවට නැංවීමටත් ආමන්ත්‍රණය කිරීමටත් කටයුතු කළ යුතු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ. ගත වූ දින හත තුළ රියානතුරු හේතුවෙන් පුද්ගලින් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
රියානුතුරු සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ උත්සව සමය සමග රියානුතුරු ප්‍රමාණාත්මකව ඉහළ යාම හේතුවෙන්. බීමත්ව රියපැදවීම මෙම අනතුරු වලට සුලබ හේතුවක් බවට පත්ව ඇති පසුබිමක දිවයින පුරා පැය 18ක කාලයක් තුළ සිදු කළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 905 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වෙනිදා සිට අද දින උදෑසන 6 දක්වා දින 7ක කාලයක් තුළ රියානුතුරු වලින් පුද්ගලයන් 69 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ එක් දිනකට පුද්ගලයන් 10කට ආසන සංඛ්‍යාවක් මියගොස් ඇති බවට. මේ සංඛ්‍යාව ඇස්තමේන්තු ගත කළොත් වසරකට මිය යන සංඛ්‍යාව 3650කට ආසන්න වෙනවා. මේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මෙසේ මියගොස් ඇති අයගෙන් 149ක් පමණ පුද්ගලයන් යතුරු පැදිවල ගමන් කර යතුරු පැදිකරුවන් හෝ පසු පැදිකරුවන් එවැගේම 120කට ආසන්න පිරිසක් ත්‍රිරෝද රථවල ගමන් කළ පුද්ගලයන් එමෙන්ම පාරේ පදිකයින් ලෙස ගමන් කළ පුද්ගලයන් අනෙක් මරණ කරුවන් බවට පත් වූ පිරිස මහා මාර්ගයේ ගමන් කරන පදිකයින් ත්‍රිරෝද රථවල ගමන් කරන පුද්ගලයන් යතුරු පැදිකරුවන් මාර්ග අනතුරු වල විඳිතින් බවට පත් වීමේ ප්‍රවණතාවය ඉතාමත්ම වැඩි පෙරේදා දිනෙදි දවල් 12ට පමණ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරා බීමත් රියදුරන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරමින් සහ අධික වේගයෙන් රියපදවන රියදුරන් පරීක්ෂාවට ලක් කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මේ අතර නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිත උද්‍යානයේ අසල මහවංගුව ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර රථයක මාර්ගයේ ගමන්ගත් පදිකයන් දෙදෙනෙකු ගැටි අනතුරක් සිදු වී තිබෙනවා. අනතුර සිදුවීමෙන් පසු නුවරඑළිය වැලිමඩ ප්‍රධාන මාර්ගය මහවංගුව ප්‍රදේශයෙන් ගම්වාසීන් විසින් හරස්කොට උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද වරින් වර බාධා පැමිණ තිබුණා. කිලිනොච්චිය පල්ලි කුඩා මාර්ගයේ කැලෑවක සංගවා තිබූ 180කට අධික කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. පාර්සල් 86ක බහා තිබූ ගංජා තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුනරින් පොලිසිය විසින් සිදු කරනු ලබනවා. දික්වැල්ල වැවුරු කණ්ඩල බුදුරජ මහ විහාරාධිපති ශ්‍රී සද්ධර්ම වංශික සද්ධර්ම මහා නිකායේ අනුනායක ආචාර්ය පූජ්‍යපාද දික්වැල්ලේ තිස්ස අනුනා හිමියන් අපවත් වී තිබෙනවා. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 22 වෙනිදා දික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතයි. කොළඹ රොටරි සමාජය එහි විදේශීය රොටරි හවුල්කරුවන් සහ රොටරි පදනම එක්ව ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ පිළිකා අතර දෙවන ස්ථානයට පත්ව ඇති ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීම සහ කල්තියා හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා පරීක්ෂණ යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 10000ක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරච්චි මහත්මිය වෙත ලබා දී තිබෙනවා. ඒ රොටරිහි නිර්මාතෘ පෝල් හැරිස් මහතාගේ 153 වන ජන්මදිනය නිමිති කරගනිමින් නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලින් 1000කට එරෙහිව කෑකල්ල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. මාවනල්ල සහ අනිකුත් ප්‍රදේශවල පිහිටි බුද්ධ ප්‍රතිමාවලට හානි කර ගැටුම් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම, ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා. රජයේ දේපළ අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට සහ ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතාට එරෙහිව වහාම නීති ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. නුගේගොඩ නාලන්දා රාමාධිපති පූජ්‍ය තීනියවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. ඊයේ රාත්‍රියේ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේ සිදු වූ රියානුතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ මහතා ඇප් මත මුදා හෙර තිබෙනවා. රාජගිරිය ගුවන්පාලම අසලදී බොරැල්ල සිට රාජගිරිය දෙසට ධාවනය වූ මෝටර රථයක් සහ බුද්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුල් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී තිබුණේ. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන ගමනේ අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විකාශනය පිළිබඳවයි. 1976 සිට 1833 දක්වා ලංකාවේ තිබූ බ්‍රිතාන්‍ය පාලනයේ සම්පූර්ණ බලය තිබුණේ බ්‍රිතාන්‍ය රජු විසින් පත්කෙරෙනු ආණ්ඩු කාරවරයාටයි. 1833 වර්ෂයේදී කෝල්බ්‍රුක් ආණ්ඩු ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවා.
මෙහි විශේෂත්වය වන්නේ ලංකාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුව පාලනය කිරීම ආරම්භ වුණේ මෙම ප්‍රතිසංස්කරණය මගින්. ඉන්පසුව 1910 වර්ෂයේදී ශ්‍රී ලංකාවට මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නා. මේ මගින් පළමු වරට ඡන්ද අයිතිය ලබා දුන්නත් එය හිමි වුණේ රටේ ජනගහනෙන් 4%ක ප්‍රමාණයකටයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උගත්කම හා දේපළ මතයි තීරණය වුණේ. 1920දී ලංකාවට මැනින් ප්‍රතිසංස්කරණය හඳුන්වා දුන්නා. ශ්‍රී ලංකාවට පළමු වරට ඡන්ද කොට්ටාස ක්‍රමය හඳුන්වා දුන්නේ මෙම කාලයේදී. නමුත් ලාංකිකයින් තවදුරටත් වැඩි බලයක් සඳහා අරගල කිරීමේ ප්‍රතිඵලයක් විදිහට 1923 වර්ෂයේදී දෙවන මැනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනවා. ලංකාවේ ක්‍රියාත්මක වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතරින් ශ්‍රී ලාංකිකයින්ට වැදගත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විදිහට 1931 ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වන්න පුළුවන්. ඒ සර්වජන ඡන්ද බලය ශ්‍රී ලංකාවට ලැබීම රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමත් මෙහි ප්‍රධාන ලක්ෂණයක්. ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීම සඳහා කළ අරගලවල ප්‍රතිඵලයක් විදිහට අපට 1947 වසරේ සෝල්පරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනවා. මෙය ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් විදිහටයි හැඳින්වෙන්නේ. සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සමන්විත දී මාණ්ඩලික පාර්ලිමේන්තුව පිහිට වූ අතර ආණ්ඩුවේ නායකයා වූයේ අග්‍රාමාත්‍යවරයායි. ඉනතුරුව පළමු ජනරජ ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වූයේ 1972 වසරේදී. මෙය පළමු දේශජ ආණ්ඩුක්‍රමය නැත්නම් හෝම් මේඩ් එකක් විදිහටයි හඳුන්වන්න පුළුවන්නේ. මෙහි සුවිශේෂී ලක්ෂණය වන්නේ උත්තරීතර ආයතනයේ ලෙස ජාතික රාජ්‍ය සභාව ස්ථාපනය කෙරුණා. නාමික විධායක ලෙස ජනාධිපතිවරයා පත් කෙරුණු අතර විධායක බලයේ හිමි වුණේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටයි. ලංකාවේ නඩු සම්බන්ධයෙන් ප්‍රිවි කවුන්සිලයට හිමිව තිබූ බලය ඉවත් කිරීම මෙහි විශේෂත්වය. ඉනතුරුව ශ්‍රී ලංකාවට හිමි වුණේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවයි. විධායක බලතල සහිත ජනාධිපති ධුරය ඇති කිරීම මෙම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ ප්‍රධානතම ලක්ෂණය විදිහට අපට හඳුන්වන්න පුළුවන්. Do you know? එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.